අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. අපි පක්ෂයක් හැටියට එන ඕනම් මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයද පාර්ලිමේන්තු මැතිවරණයද පළාත් පාලන ඡන්ද විමසීමද එහෙම නැත්නම් දැනට අතුරුදහන් කළා තියෙන පළාත් සභා ඡන්දයේද කියන එක අපිට අදාළ නැහැ. ඕනම ආකාරයක ඡන්දයකට හෝ මැතිවරණයකට පක්ෂයක් හැටියට අපි උපරිම සූදානම් ඉන්නවා. සූදානම් විතරක් නෙමෙයි අපි අපේ ජනතාවට ඉතා ආඩම්බරෙන් කියන්න ඕනේ ඔබගේ පක්ෂය ඊළඟ වතාවෙත් අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා කියන එක. ජනතාව ආර්ථික වශයෙන් අසීරුතාවයක ඉන්න බව ඇත්ත. හැබැයි ඒ අසීරුවෙන් මුදවන්න තමයි අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ අවස්ථාවේදී කොවිඩ් තත්ත්වයේ මැද්දේ රට වැටෙද්දී ජනතාවට සහන දීලා ජනතාවගේ බදු මුදල් අඩු කළා ජනතාවට පුළුවන් තරම් ඒ සහන ලබා දෙන්න උත්සාහ කරේ. නමුත් මේ රටේ ජනතාවට අවශ්‍ය වුණේ ඒක නෙමෙයි. මේ අවස්ථාවේදී අවම වශයෙන් අපි කියන යම්කිසි නොමග ගිය පිරිසකට ඒක අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඒ தත්ත්වය යටතේ අද ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා මේක නෙමෙයි රටට අවශ්‍ය දේ. රටට අවශ්‍ය දේ හැමදාමත් දුන්නේ රාජපක්ෂවරු පොහොට්ටුව පොදු ජන පෙරමුණ කියන එක. ඒක නිසා නැවතත් අපිට පෙනී යනවා මේ බිම් මට්ටමේ අපේ ගම්බද ජනතාව අපේ බිම් මට්ටමේ ජනතාව සියලු දෙනා අපි සමග නැවත ශක්තිමත් එකතු වෙලා ඉදිරියට යන්න කටයුතු කරනවා කියන එක. අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. අපිට මැතිවරණය කුමක්ද කියන එක අදාළම නැහැ. පක්ෂයක් හැටියට අපි ඕනම දෙයකට සූදානම්. සූදානම් විතරක් නෙමෙයි අපි ජයග්‍රහණය කරනවා. ජනාධිපතිවරණයක් ආපු වෙලාවට අපි ඒ වෙලාවේ ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. සමාජ මාධ්‍ය කියන්නේ වෙනම තත්ත්වයක්. සමාජ මාධ්‍ය තුළින් කරන්නේ මුදල් ගෙවලා බොරු ෆේක් අකවුන්ට්ස් කියලා අපි කියනවා, බොරු ගිණුම් හදලා ඒ තුළින් විවිධ මත පල කළා. ඔබ ඒ මත පල කරන කට්ටියගේ ගිණුම් ඇතුළට යන්න 80%ක් තියෙන්නේ බොරු ගිණුම්. ඉතින් මේ වගේ සම්පූර්ණ බොරුවක් තුළින් ජනමතයක් ගොඩනගන්න හදනවා. අපි ඔය කට්ටියට හැමෝටම කියන්නේ ඔවුන් හැමදාම කරේ මේ රට විනාශ කරන එක. මේ රටේ අද විදුලි බල ප්‍රශ්නයක් තියෙනවා. විදුලි බලය ජනතාවට විදුලි බිල දරා ගන්න බැරි තරම් වැඩි වෙලා තියෙනවා. නමුත් මේ විදුලි බිල වැඩි කරන්න මූලික වුණේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් එදා සාම්පූර් බලාගාරය සහ නොරොච්චෝලේ 4 වැනි අධියර උසාවියට ගිහිල්ලා නියෝගයක් අරගෙන නතර නොකරන්න අද මේ රටේ ජනතාව ගෙවන්නේ අද ගෙවන විදුලි බිලෙන් භාගයකටත් අඩු ප්‍රමාණයක්. ඉතින් මේ தත්ත්වය ගැන ජනතාව තේරුම් ගන්නවා. ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. ඒක නිසා මේ අපි ඒ හැමෝටම කියන්නේ බොරුවට කිසිම සාක්ෂියක් සාධකයක් නැතුව අනුන්ට හොරා කියන්නේ නැතුව ඔබ බලයට ගාවොත් මේ රට පාලනය කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්තිය රටට දෙන්න. ඔවුන්ට එහෙම ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන්ට කිසිම දෙයක් නැහැ රටට කියන්න. ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ කුහකත්වය සහ අනුන්ට හොරා කියමින් කුහක ලෙස කටයුතු කිරීම. නෑ, අපි එහෙම එතුමා අපි ජනාධිපති කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉතුරුණු කාල සීමාව සඳහා. ඒ සඳහා එතුමාට අපි සහයෝගය දෙනවා. ඉන් ඉදිරියට අපි රටේ තත්ත්වය සහ රටට අවශ්‍යතාවය සලකා බල්ලා සුදුසුම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ ජයග්‍රහණය කරමු. නෑ, අපි ජනාධිපති වරණයක් ප්‍රකාශයට පත් කරන්න ආසන්නයේදී අපි මේ රටට කියන්නම් ඊළඟ ජනාධිපති වෙන්නේ කවුද කියලා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා. නෑ, අපි ඒ අවස්ථාවේ කියන්නම් ඊළඟ ජනාධිපති
වෙන්නේ කවුද කියලා ඊළඟ ජනාධිපතිවරයා කවුද කියන එකම අපි කියන්න. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ ජනාධිපතිවරයා අතේ තමයි මේ තීන්දුව තියෙන්නේ. ඒක පක්ෂයක් හැටියට අපිට එහෙම තීන්දුවක් ගන්න බෑ. ඒක ජනාධිපතිතුමාට සහ කන්ස්ටිටියුෂන් කවුන්සිල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට තමයි ඒ සම්බන්ධයෙන් බලය තියෙන්නේ. ඉතින් ඔවුන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනී.